आयुवान अद फेब्रुवारी मासे दहाटवेन दवसर दिदास दासे ඔබසියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා විදුරු සිංහල සංග්‍රහයට ඔබට කතා කරන මම සුජීව මුදුලගේ වැඩසටහන නිෂ්පාදනය කරමින් මෙදිරිය සිටිනවා උපුල් පාදක විදාන. අදත් සුපුරුදු පරිදි විශේෂාංග කීපයක් අඩංගුයි විදුරු සිංහල සංග්‍රහයට පොතක වත සමගින් ඔබ සමග කතා බහක දෙනට සූදානම්ින් සිටින රසික සූර්යරච්චි මෙදිරිය සිට 21 වෙනිදා පෙබරවාරි මාසයේ 21 වෙනිදා ජාත්‍යන්තර මව් භාෂා දිනයේ මේ පිළිබඳවත් අපි කතා බහක දෙනවා. නැවුම් පුවත් සරණියත් ප්‍රජා නිවේදන වලටත් එවගේම ක්‍රීඩා විශේෂාංගයත් අද ඔබ වෙනින් සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ සියලටම කලින් අපි බලමු අද වගේ දවසක ඈත සහ මෑත ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීම් මොනවාද කියන කාරණේ පිළිබඳව ෆුල් සමගින්. ඔව් සුජේව, ඉතින් සුපුරුදු පරිදි අපි බලමු අදත් මොනවද මේ ඉතිහාසයේ අද වගේ දවසක වෙලා තියෙන විශේෂ සිදුවීම් කියලා. අද පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා 1815 අපි දන්නවා මේ ඉංග්‍රීසි පාලන කාලයේ නොඑක් නොඑක් විශේෂ සිදුවීම් සිදු වෙලා තියෙනවා. මේ නිදහස පිළිබඳව අපි පසුගිය දවස්වල කතා කරන කොටත් අපිට සඳහන් වුණා බොහෝ අවස්ථාවල මේ 1800 කියන මේ සියවස තුල වෙච්ච නිදහස් අරගල පිළිබඳව 1815 එක්නලිගොඩ මොහොට්ටාල ඇතුළු පිරිසක් මේ ලංකාවේ අන්තිම රජු වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගැනීම කරන තිබෙන මේ 1815 අද වගේ දවසකයි. ඒ වගේම 1818 උඩරට කැරල්ල මැදීම සඳහා ප්‍රථම වතාවට ලංකාවේ යුද්ධ නීතිය පනවලා තිබෙන මේ පෙබරවාරි 18 වෙනිදාවක. ඒ වගේම 1833 කෝල්බ්‍රුක් කොමිසම විසින් යෝජනා කළ අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිගත් යටත් විජිත ලේකම්වරයා යුක්තිය පසඳලීමේ කටයුතු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පවරලා නව අධිකරණ ප්‍රඥාප්තියක් නිකුත් කරලා තිබෙනවා මේ 1833 අත්‍රිත තුනේ පෙබරවාරි 18 වෙනිදා. ඒ වගේම 1956 ලංකාවේ දෙවන පාර්ලිමේන්තු කාලයේ අවසන් වීම සිදු වෙලා තිබෙනවා 1956 පෙබරවාරි 18 වෙනිදා. 1989 බුද්ධ ශාසන අමාත්‍යාංශය පිහිටුවලා තිබෙනවා ඒ පෙබරවාරි 18 වෙනිදා. ලක්ෂපාන විදුලි බලාගාරය ආරම්භ කරලා තිබෙන්නේ 1940 පෙබරවාරි 18 වෙනිදා. ශ්‍රී ලංකා රාජ්‍ය තේ සංස්ථාව පිහිටවලා තිබුණා 1972 පෙබරවාරි 18 වෙනිදා. ඒ වගේම ඔබ දන්නවා ලෝ ප්‍රථම වතාවට මේ ගුවන් තැපැල් සේවයක් දැන් අපි දන්නවා ලෝකයේ මේ තැපැල් සේවයේ ඉතාමත් වැදගත් ස්ථානයක පවතිනවා. මේ ලෝකයේ ප්‍රථම ගුවන් තැපැල් සේවාව ආරම්භ කරලා තිබුණා 1911 පෙබරවාරි 18 වෙනිදා. ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මරණීය දණ්ඩනය අහෝසි කිරීම සිදු කළා තිබෙන 1956 පෙබරවාරි 18 වෙනිදා. ඒ වගේම විද්‍යෝදී විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තිබෙන්නේ 1959 පෙබරවාරි 18 වෙනිදා. ඒ වගේම ලෝකේ ප්‍රථම වතාවට හෙලිකොප්ටරයක් ගුවන්ගත කරලා තිබෙනවා 1921 පෙබරවාරි 18 වෙනිදා. මේ වගේ අලුත් තොරතුරු තමයි අපිට මේ ඉතිහාසය පිළිබඳව කතා කරනකොට අපිට දක්වන්නට පුළුවන්. හොඳයි, ඊළඟට අපි යමු පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ මහජනතාවගේ වැඩි අවධානයට යොමු කරුණු කාරණා මොනවද යන්න පිළිබඳව පසුගිය ඉරිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 1400ක් පමණ මීගමුවේදී ඒකාබද්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය ලෙස රැස් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සභාපති ලෙස පත්විය යුතු බවට වන යෝජනාවකුත්, ඒ වගේම එසේම පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදෙනවා නම් වෙනත් පක්ෂයක් නිර්මාණය කළ යුතු බවටත් එහිදී යෝජනාවකින් කියවෙලා තියෙනවා. ඒ වගේම දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සේ ක්‍රියා කිරීම ඔහුගේ ක්‍රියා කලාපය හෙලා දකිමින් ඔහු මහලේකම් ධූරයෙන් ඉවත් කරන ලෙසත් යෝජනාවක් සම්මත වෙලා තිබෙනවා මෙම සංසදයේදී. ඉතින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් මේට සහභාගි වෙලා තියෙනවා. ඒට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම ඇතුළු පිරිස් මෙහි සිටි බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම පසුගිය සතියේදී මහත් ආන්දෝලනයකට ලක් කරපු තවත් ප්‍රකාශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඔහු ප්‍රකාශ කළා හිටපු ජනාධිපති ආර්ය ශ්‍රන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම තමා වැළැක්වූ බවට. ඉතින් ඇය සිදුකර තිබෙන වරදවලට ඇයට ඇපවත් නොලැබෙන තත්ත්වයක් පිළිබඳව තමාට දැනගන්න ලැබුණු බවත්, ඒ නිසා ඇයව අත්අඩංගුවට ගැනීම හිටපු ජනාධිපති ආර්යව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට තමන් කටයුතු කළ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් හමුව මන්ත්‍රී හමුවකදී අනිත්
මන්ත්‍රීන් පිරිසකට ප්‍රකාශ කරලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයා ඒ වගේම ශිරාත්ති ආර්යාව හැරුණකොට අන් කිසිවෙකු පිළිබඳව කරන නීතිමය කටයුතු වලට තමන් මැදිහත් නොවන බවත් ජනාධිපතිවරයා ඒ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළ බවයි ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මීළඟට තේරවාදී භික්ෂු කතිකාවත් පිළිබඳ පනත් කෙඩුම්පතක් කිරීම පිළිබඳව පසුගිය දවස්වල අපට මහා විශාල ഘോഷාවක් අපිට අහන්නට දකින්නට ලැබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ආගමතිවරයා මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කළා. මහා සංඝරත්නය අභිමතයේ පරිදි පමණක් මේ පනත් කෙටුම්පත සිදු කරන බව ආගමතිවරයා අස්ගිරි මල්වතු උබේ විහාරීය භික්ෂුන් වහන්සේලාට සැලකොට සිටියා. මහනුවරදී මාර්තු 8 වෙනිදා අස්ගිරි ඒ වගේම මල්වතු උබේ විහාරන්හි භික්ෂුන් වහන්සේලා දහසකට ආරාධනා කරන්නට තීරණය කරලා තියෙනවා දානමය පින්කමකට අරලියගහ මන්දිරයේදී. ඒ සඳහායි රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර බලා පිටත්ව ගොස් තිබුණේ. ඒ ආරාධනයත් සමගම ශ්‍රී ලංකාව පුරාම සිටින ස්වාමීන් වහන්සේලා සංඝයා වහන්සේලා දහස් නමකට ඒ ප්‍රදානය කරන දානය සඳහා ආරාධනයට ගිය අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ ඒ වගේම අස්ගිරි පාර්ශ්වයේ මහානාග හිමිරුන් බැහැ දැකලා මේ බව, ඒ කියන්නේ මහා සංඝරත්නය අභිමතයේ පරිදි පමණක් තේරවාදී භික්ෂු පනත් කෙටුම්පතක් සකස් කිරීමට තමන් සූදානම් වෙලා ඉන්න බව හෙලිකොට සිටියා. මීට අමතරව විජය කුමාරතුංග ඝාතනයේ පෙරේදාට, ඒ කියන්නේ 16 වෙනිදාට වසර 28ක් ගත වුණා. 1988 පෙබරවාරි මාසෙ 16 වෙනිදා තමයි විජය කුමාරතුංග ඝාතනයට ලක්වන්නේ පොල්ලෙන්ගොඩදී. ඒ වෙනුවෙන් විජය අනුස්මරණ උත්සව දෙකක් පැවැත්වුණා. කොළඹ මීගමුව පාරේ 18 වෙනි සැතපුම් කණුවාසල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක් ගුණානුස්මරණ උත්සවයකුත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවනගර ශාලාවේදී තවත් ගුණ සමර උත්සවයකුත් පැවැත්වුණා. චන්ද්‍රිකා මැතිනිය මේ මහින්ද රාජපක්ෂ මහතා නවනගර ශාලාවේ පවත්වපු උත්සවය පිළිබඳව දැඩි විරෝධයක් පළ කරමින් අදහස් ප්‍රකාශ කළ බවක් ජනමාධ්‍ය වාර්තා කළා. චන්ද්‍රිකා මෙතිනිය විරෝධය ප්‍රකාශ කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ විජයගේ මරණයනුත් වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. අඩුම තරමින් මහින්ද රාජපක්ෂ මහතා විජයගේ අවසන් කටයුතු වලට අවමගුල් කටයුතු වලට සහභාගී නොවූ බවත් ඇය චෝදනා කළා. ඒත් මීට ස්වල්ප වේලාවකට පෙර විජය කුමාරතුංග මහතාගේ අවමංගල කටයුතු වලට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව, එම උත්සව සභාවේ මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කළ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක දේශපාලන මණ්ඩල සභික ප්‍රේමසිරි පෙරේරා මහතා ප්‍රකාශ කළා. ඉතින් මහින්ද රාජපක්ෂ විජය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් චන්ද්‍රිකා මෙතිනියගේ ප්‍රකාශයේ නිවේදනයේ අසත්‍ය ප්‍රකාශ ඇතුළත් බවත් ඒ මහතා වැටුතුටත් ප්‍රකාශ කොට සිටියා. ඉතින් මහින්ද රාජපක්ෂ මහතා තමුන් පැවැත්වූ ඒ ගුණානුස්මරණ උත්සවයේදී විජය සිටියා නම් විජය මේ වෙන විට විරුද්ධ පක්ෂය සමග කටයුතු කරන බවට තමාට සහතික බවත් ප්‍රකාශ කොට සිටියා. ඒ වගේම ඇය දෝෂාරෝපණය කළා විජයගේ ඝාතකයින් සමග චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක පැත්තක් ඒ පැත්තක් ගෙන සිටින බවට ඔහු චෝදනා කොට සිටියා. පාර්ලිමේන්තුවේ යම් යම් උපුටා ගැනීම් ආශ්‍රයෙන්. හොඳයි, අපි විජය කුමාරතුංග මහතා ඝාතනය වී මේ වෙනුවට වසර 28ක් 16 වෙනිදා ගුණා, ඒ වෙනුවෙන් අපි ඔහුගේ මේ ගීතය තෝරාගත්තා, ගංගාද්දර ගීතය. ඔබ හමුවේ මුවගොළුවා ගඟ අතර පෙන් කැඳවුම් රස දැහැනේ ඉහ ඉස්තර සිසි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුලි ආසා ma
දරදුවර ළමද හොවාලා ඉරනම් අවසනිවා සන්තුන් වූ තරමින් නොසැලෙන වද පාලේ බැඳිරන්නම් ඔබ හා ආයේ ආයේ කැහින් තුෂාර සුසුම් පුවා චමත්කාරයේ රන්වේලා අප සැලෙන හදින් දුටුවා දරබින් තෙපුල් පවන් අතරේ මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැඳුනා පහසේ ගඟ දිවරලි ඔබ නානන් කිසි දවසේ දිය සුලි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව ඡායා සැඟවේ පායා මල් සරදුණු අරලා මැද හොවාලා ඉරනම් පවසනිවා සන්හුන් වූ තරමින් නොසැලෙන වද පාලේ බැඳිරන්දම් ලෝකයේ නොයෙක් විශේෂ කරුණු කාරණා වෙනුවෙන් දින වෙන් කිරීම සිදු වෙලා තියෙනවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒට අනුබද්ධව තවත් මේ සංවිධාන හරහා. ඉතින් මේ ලබන පෙබරවාරි 21 වෙනි ඉරිදාට ඉදලා තියෙනවා ජාත්‍යන්තර මව් භාෂා දිනය. ඉතින් මේ මව් භාෂා දිනය විදිහට මේ නම් කරලා තිබෙන්නේ 1999 නොවැම්බර් 17 වෙනිදා මේ සම්මත කරගත් මේ දිනයක් ආකාරයටයි. ඉතින් මොකද මේ ජාත්‍යන්තර මව් භාෂා දිනය කියලා මේ නම් කරලා තිබෙන්නේ? විශේෂයෙන් මේ බහු ජාතීන් ජීවත් වන සමාජයක තමන්ගේ මව් භාෂාව කතා කිරීමේ ඇති වැදගත්කම් පිළිබඳව ජාතීන් අතර අවබෝධය ඇති කිරීම වෙනුවෙන් යුනෙස්කෝ ආයතනය විසින් 1999 නොවැම්බර් 17 වෙනිදා මේ දිනය සම්මත කරගෙන තියෙනවා. මේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙන්නේ 2008 වසරේ පෙබරවාරි 21 වෙනිදා. ඉතින් මේ දිනය ජාත්‍යන්තර මව් භාෂා දිනය කියලා එදා ඉඳන් ප්‍රසිද්ධ කරලා මේ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ලෝකයේ විවිධ රටවල්වල. මොකද මේ ජාත්‍යන්තර මේ මව් භාෂා දිනය කියලා වෙන් කරන්න යෙදුණු පසුබිම කියලා කතා කරොත් 2008 අවුරුද්දේ ඉඳලාම මේ පිළිබඳව විවිධ ආකාරයෙන් මේ සංවිධාන හරහා කතා බහට ලක් වෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර ආයතන මගින් මේ සාකච්ඡා කරලා තියෙනවා මේ මව් භාෂාව කතා කිරීමෙන් වඩා පෞරුෂමත් පුජ්‍යලයන් ගොඩනගෙන බවත් ඒ වගේ මව් භාෂාවට අමතරව අනිත් භාෂාවන් කතා කිරීමට හැකියාව ලැබීමෙන් ජාතීන් අතර සමගිය සහජීවනය ඇති කිරීමට හැකියාව වැඩි වෙන බවත් මේ පිළිබඳව විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා. මේ අතරේ ජාත්‍යන්තර මව් භාෂා දිනයට ලැබිලා තියෙන මේ සැලකීම් පිළිබඳව කතා කරොත් මේ වෙනුවට බංග්ලාදේශයේත් ඒ වගේ මේ කැනඩාවෙත් මේ වෙනුවෙන් විශේෂ උත්සව පවා සංවිධානය කරලා මේ දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් විදිහටත් වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ මව් භාෂාව ගැන කතා කරනකොට අපි දන්නවා මේ මව් භාෂාව ඉගැන්වීම පිළිබඳව මේ ඕස්ට්‍රේලියාවත් විවිධ වැඩසටහන් පවතිනවා. ඒ වගේම අපි දන්නවා මේ සිඩ්නි නගරෙත් මේ මව් භාෂාව විශේෂයෙන් අපි කතා කරන මේ සිංහල භාෂාව අපේ ඉදිරි පරම්පරාවට ඉගැන්වීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මේ සංවිධාන හරහා. ඉතින් මේ වෙනකොට සිංහල සංස්කෘතික හමුව ඒ වගේම මේ නිව් සවුත් වේල්ස් වල විවිධ ප්‍රදේශවල සිංහල භාෂා 6ක් පවත්වනවා මේ වෙනකොට.